අතීත කතාරැල්ලක්ව පැතිර යන කාලයක අතීත කතාරැල්ලේ අධිරජවරම ලැබූ අධිරජ ධර්මාශෝක කතාමාලාව වැඩි දිනකුයි කතා බහට ලක් වෙලා. දන්න ආස ඇති කතාවක් වුණත් මේ කතාව ගොඩනැගෙන පිළිවෙල වගේම මේ කතාවට පණ දෙන නනු නිලියුනුත් මේ අධිරජ ධර්මාශෝක වෙත තියෙන ආකර්ෂණය වැඩි කරන බව කිව්වොත් වරදක් නැහැ. මේ අතුරින් අශෝක කාගේ සිත්වලට ටිකක් වැඩිපුර ලං වෙලා ඉන්න බවකුත් පේනවා. මේ රටේදී අධිරජ ධර්මාශෝක වුණු මේ කතාමාලාව ඉන්දියාවේදී නිර්මාණය වෙන්නේ චක්‍රවර්තීන් අශෝක සමත් යන නමින්. ඉන්දියාවේදී චක්‍රවර්ති අශෝක වෙන්නේ ලංකාවට එද්දී අශෝක වෙන්නේ මොහිත් රයිනා. රංගනේ සහ නිරූපණ ශේෂ්ත්‍රයට ඇවිත් අවුරුදු 10කටත් වඩා කාලයක් ගත වෙලා තිබුණත් මොහිත් රංගනේ දායක වෙලා තියෙන්නේ නිර්මාණ කිහිපයකට විතරයි. එයින් ලංකාවේ අපි දැකලා තියෙන්නේ අශෝකගේ චරිතය විතරක් වුණත් ඉන්දියාවේදී වඩා වැඩි ජනප්‍රියත්වයක් ලැබුවා වගේම සම්මාන පවා ලැබුණු චරිතය දේවෝක්ති දේව් මහදේව් කතාමාලාවේ ශිව චරිතයයි. රසිකයන්ගේ ආදරයත් ගෞරවයත් අඩු නැතිව විඳින මොහිත් ඉන්දියාවේ ජම්මුවල ඉපදුන කෙනෙක්. ඔහුගේ උපන්දිනය විදියට කියවෙන්නේ 1982 අගෝස්තු 14. හින්දු ආගමිකයෙක් වන මොහිත් ශිව භක්තිකයෙක් බවත් ප්‍රසිද්ධයි. උපන් ජම්මු ප්‍රදේශයේම තමන්ගේ ඉගිරින් කටයුතු කරලා තියෙන මොහිත් ජම්මු විශ්වවිද්‍යාලයේ වාණිජ උපාධිධාරී. අධිරජ ධර්මාශෝක කතාවෙන් සිංහ තේජසක් පෙන්වන මොහිත්ගේ සැබෑ ලග්නය වෙන්නේ සිංහ. රූපණ ශේත්‍රයේ රංගන ශේත්‍රයට ආපු මොහිත්ත දේව චරිත සහ අතීත කතාවල රජවරුන්ගේ චරිත නිතර ලැබෙන්නේ ඒ චරිතවලින් ඔහු ජනප්‍රිය වෙන්න හේතුව ඔහුගේ පෙනුම බවයි බොහෝ දෙනාගේ අදහස වන්නේ. ඔහු තමන් කැමැත්තෙන් තෝරාගත් රංගනේ වෙනුවෙන් තමන්ගේ ශරීරයේ පෙනුම පවා වෙනස් කරගත් කෙනෙක්. රූපණ ශේත්‍රයට එන්න පාර හැදුණු තරඟ වෙනුවෙන් මොහිත් තමන්ගේ ශරීරයේ බර කිලෝ 29කින් අඩු කරගත් බව කියවෙනවා. 2005 වසරේ මිස්ටර් ඉන්දියා තරඟාවලියේ මුල් 5 දෙනා අතරට තේරීපත් වුණු මොහිත් නිතර රංගන ආරාධනා ලැබුණු නළුවෙක් බවට පත්වෙන්නේ වැඩි කාලයක් නොගොස්මයි. මොහිත් ගැන තියෙන අනිත් ආකර්ෂම ආරංචිය තමයි මොහිත්ගේ ආදරවන්තිය. මොහිත්ගේ ආදරවන්තියත් අපේ රටේ ටෙලි රසිකයින්ට නුපුරුදු කෙනෙක් නෙමෙයි. ශිවංගි නැත්තම් ශිවන්‍යා කියන නම් වලින් කතා කරන මෞනි රෝයි. මොහිත්ගේ ආදරවන්තිය බවට කියවෙන ආරංචි ගැන මොහිත් ප්‍රසිද්ධියෙන්ම කතා කරලා තියෙනවා. මම හැමතිස්සෙම මගේ වෘත්තියයි පුද්ගලික ජීවිතයයි තියාගෙන ඉන්නේ වෙන් වෙන්ව. මෞනි ගැන කියවනා නම් අපි දෙන්න එකට ඉන්නවා දැක්කම එකට ඉන්න පින්තූර දැක්කම ගොඩක් අය හිතෙනවා මෞනි මගේ පෙම්වතිය කියලා. හැබැයි මට යාළුවෝ ගොඩක් ඉන්නවා. ඒ හැම යාළුවෙක්ම ශේෂ්ත්‍රය අය නෙමෙයි. මෞනිත් මට ගොඩක් හිටු යාළුවෙක්. එයා මගෙන් එක්ක කීප වතාවක් එකට වැඩ කරලා තියෙනවා. ඒ නිසා අපි හොඳ යාළුවෝ වුණා. තවමත් අපි ඒ විදියට ඉන්නවා. මොහිත් මෞනි ගැන කියන්නේ නම් එහෙම කතාවක්. ශේෂ්ත්‍රයේ තමන්ගේම ගමනක් හදා ගනිමින් ඉන්න මොහිත් තමන්ගේ කැමැතිම නළු නිලියන්ගේ නම් ලැයිස්තුවේ අමිතාබ් බච්චන්, ෂාරුක් ඛාන්, මධුරි දීක්ෂිත්, ආලියා ඛාන් වගේ අයට තියෙන්නේ මුල් තැනක්. රෝහිත් තවමත් රංගනයෙන් දායක වෙලා තියෙන්නේ ඩෝන් මුතු ස්වාමි කියන බොලිවුඩ් චිත්‍රපටයකට පමණක් වුවත් ඔහු හොඳ ගමනක් ගියා හැකි නළුවෙක් බවයි බොහෝ දෙනා කියන්නේ. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවතම video නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.